සුවකුසලේ සුදම්මි සු අතිගෞරුවාර මහා සංගරත්නෙන් අවසරයි ශ්‍රද්ධාබුද්ධි සම්පන්න පින්වතුනි පින්වතියනෙ අපි දසකුසලේ පිළිබඳ සාකච්ඡා මාලාවේ පානාාති පාතා කියන අකුසලේ පිළිබඳව හැර දක්වන සාකච්ඡා මාලාවේ අවසන් අදීරටයි පැවිල්ලා තියෙන්නේ. ඇති මෙතෙක් අපී සාකච්ඡා කරේ පානාාතිපාතය කියන්න මොකක්ද පානාාතිපාතයට හේතුව කවරේද පානාතිපාත නිරෝධ කරන්නක ොමද ඒ පානාාතිපාත නිරෝධ කරන මාර්ගය කුමක්ද කියලා. ඇති පළවිනි කාරණාතුනම විස්තර කරපු අපිට අද දවස ඉතුරු වෙලා තියෙන්නේ මේ පානාාතිපාතා කියන කාරණය නිරෝධකි කරන, මාර්ගේයේ මොකක්ද කියන කාරණය විස්තර කරගන්න එනම් මේ පානාතිපාතා නිරෝධ කරන මාර්ගයේ මොකක්ති කියන කාරණය විස්තර කරද්දී අපි කොහොමදක තෝරගන්න කියෙනෙක අපි කල්පනා කරලා බලමු දැම් මෙනි මෙතනැති පින්නතුනි මහා චත්තාරීෂක සූත්‍රයේ කියලා සූත්‍රයක් විස්තර වෙනවා මෙන මේ මහා චත්තාාරීෂක සූත්‍රයේ තියෙනවා කෙනෙක්ට නිවන් මඟ වඩනකොට ඒ කෙනා කොයි විද්‍යයටද වඩන්නේ කියලා එතකොට මේ මහා චත්තාරීසික සූත්‍රයේ තියෙනවා පින්නතුනි කෙනෙක්ට පානාාතිපාතා වේරමනී කියන තැනට එන්න නම්. ඒ කියන්නේ ප්‍රාණය අතිශයෙන් පහත් කිරීම. රමණය කරණ එකින් වෙන්වීම කියන කාරණයට එන්න නම් පින්නතුනි ඒ කෙනාට තියෙන්නට ඕන ඒ ප්‍රාණය අතිශයෙන් පහත් කිරීම කියෙන රමණය කරනතනින් වෙන් වෙන්න නම් පින්නතුනි අරිහතුන් වහන්සේ නමක් වෙලා තියෙන්නට ඕන. එහෙම, අරහතුන් වහන්සේ නමක් වෙලා නැත්තං ඒකන ෂේකෙක් බෝඩ් නම් පත්වෙලා තියෙන්නේෙ ොකක්ද පින්නතිරි වෙන්නේ මේ ප්‍රාණය අතිශයෙන් පහත් කරන කාරණය රමණය කිරීමෙන් වෙන්වීම සිද්ධවෙෙන්. නැතුව ආරති විරති පටිවිරති වේරමනී කියන කාරණය තමයි සිද්ධ වෙන්නේ. ඒම නැතුව පානාතිපාතා වේරමනින් සිද්ධ වෙන්නේ නෑ කියලා මේ මහා චත්තාරීසක සූත්‍රය සඳහන් වෙනවා. එනම් අපි බලමු ශේකේක් එෙමත් නැත්තම් සම්මාධීට්‍යියයට පත්වෙච්ච කෙනෙක් පානාති පාතා ආරති විරති පටිවිරති වේරමණී කරගන්නේ කියලා කාරණය එන අපි බලමු කොහොමදේ කාරණය විස්තර කරගන්නේ කියලා. මෙන මෙතනද අපි මේ කාරණය හොඳට තෝරගන්නට ඕනු පින්නතුන අපි දන්නවා මෙතන අපි සාකච්ඡා කරන්නේ යන්නේ පානාතිපාතා පානාතිපාතා ආරති ආරතිට විරතිවිරති පටිවිරති පටිවිරතිරමණී වේ රමණ මෙන්න මේ කාරණය තමයි පිසාකච්චා කරන්න ඕන එන අපි දන්නවා පාන අතිපාතා කියන්නේ ප්‍රාණය අතිශයෙන් පහත් කිරීම මේ රතිය කියන්නේ පින්නතුනි අපි හොඳින්ම දන්නවා මේ රතිය කියන්නේ නං කමක්ද කැමතිසේ පවත්වන්න පොළුවන් කියන එක මයි මේ නිච්චයි කිය එක තමයි මේ රතිය කියන්නේ තාදුරටත් කිවොත් ඔය රත්ති කාමය කිය අපි කතා කරනවා මේ රතිකාමීෙන් කරන්නත් මේ අමකාගැනීම අමනම්බූ අනිච්ච දුකනත්ත ස්වභාවේ කාදමන වැඩ පිළිටත් තිරන ඒක රතියක්. එනම් ඒ රතියෙන් ආරති වෙනවා කියන්නේ ඒ රතියෙන් මිදෙනවා කියන තැනට එනවා. එනම් ආරතිය වෙන්න නම් ඔහු දැනගන්නට ඕන මේ පානාති පාතාවනත්තම් ප්‍රාණය අතිශයෙන් පහත් කරන්න සිද්ධ වෙච්ච කාය සංකාරය වස්සගේට ගන්න බැහැ අනිච්චයි කෙර දකින්න ඕන. අනිච්චයි කර දැක්කාහම් පින්නතන ඕට විරතියනවා මොකද මේ විරතිය කියන්නේ මේ විරතිය කියන්නේ සම්මාවාචා ඒ වගේම සම්මාකම්මන්ත තරමම් මේක විස්තර කරොත් මේ විරතිය කියන්නේ මකක්ද මේ විරතිය කියන්නේ මකදද සම්මාවාචා සම්මා කම්මන්ත සම්මා ආජීව මෙන්න මේ විරති චෛතසික තුනක් තියෙනවා. මෙන්න මේ විරත්ති චෛත සික තුන යෙදෙනවා කියන කාරණය තමයි මෙතන යෙදෙන විරති චයිසිකයේ තමයි මෙතන දිය දෙන්නේ සම්මා කම්මන්ත කියන විරතිය. එනම් ආරති වුණ අනිච්ච දැකලා ඒ රතියෙන් නැත්ත නිච්චයි කෙනෙකින් වෙන්ගුණා වෙෙන් වෙලා ඒක සම්මා කම්මන්තයක් බට පත්කරගත්තා විරතියක් වුණා ඒ විරතියට දැන් මේ කෙනා කැමති ඒක පටිවිරති කරගන්න. ඒක නැවත නැවත වතාවක් මේ සම්මා කම්මන්තයේ ඒ දෙන්න කැමති වෙනවා. ඒකයන්නේ ඒ මාවෙන්න තියෙන. ඒයන්නේ මිදෙන්න්නට දැන් මේ රාගදේශමූහෝලින් මිදන්නට තියෙන සම්මා වෙන ක්‍රියාව කම්මන්තේ සිද්ධ වෙනවා ඒකට තමයි. පිවිරති කියන්නේ එක නවත නැවත සිද්ධ කරන්න බැඳී සිටනවා. මෙන්න මේ බැඳී සිටීම තුළින් රමණය කරනකින් වෙන් වෙනවා පින්න තුනි ඒ රමණය කරනකෙන්වෙෙන් වෙනවා කියන්නේ විරමනය වෙනවා මෙන්න මේ ආකාරයටයි විරමනය වෙන්නේ. එතකොට මේ විරමණයේ සිද්ධවීම සම්පූර්ණයම සීයට සීයක් සිද්ධ කරලා අවසන්න ඇති නිසා මේ ශේකපුද්ගලයා මේ පානාාතිපාතය ආරතිය විරතිය පටිවිරතිය වෙලා තමයි රමනය කරනකින්වෙෙන් වෙන්නේ. මෙන්න මේක තවදුරටත් කිව්වොත් මේ කෙන අනිච්ච බලනවම් කේ ද මේ කාය සංකාරයේ. මේ අනිච්ච බැලීම තමයි මේ සමස්තේ විදියට විස්තර කරන්නේ. පානාතිපාතා ආරති විරති පටිවිරති වේරමනී කියලා. මෙන්න මේ ආකාරයට ශේකයෙක් මේ පානාාතිපාතා නිරෝධ කරන මාර්ගය වැඩු කල්ලි කවදා හෝ දවසක එ අකුසලෙස් සාමුලින්ම, සේෂ මාත්‍රරයක් වත් නැතුව ඇැත්තන් අසේස විරාග නිරෝධෝ චාගෝ පටිනිසක්ගෝ මුත්ති අනාලයව විදිහට ශේෂමාත්‍රයක්වත් නැතුව ඒ කාමෙන් මිදෙන තැනට පත්වෙනවා මෙන්න මේ තැනට පත්තච්ච දවසට උන්වහන්සේ ඒ රහතන් වහන්සේ බාතැබූ දඩුමුගුරු ඇතුව බා තැබූ දැල්මුගුරු ඇතිව පාපයට ලජ්ජාඇතිව බියඇතිව සියලු ප්‍රාණභූතයන්ගේ හිතානුකම්පා පිණිස පානාතිපාතා බේරමනී කියන ශික්ෂාපදේ උන්වහන්සේ පිහිටනවා. එනං උන්වහන්සේට රහසිංවත් ඒ ප්‍රාණය අතිශයෙන් පහත් කරන එක රමණය කරනෙකෙන් වෙෙන් වෙනවා. ඒ රමණය කරන එකෙන් වෙෙන්වෙන නිසා තමයි උන්වහන්සේ භාතැබූ දඩුමුගුරු ඇතිව බාතැබූ දැල්මුගුරු ඇතිව ඉන්නේ. උන්වහන්සේ පාපේයට ලජ්ජා ඇතිව බියඇතිව ඉන්නේකයි. සියලු ප්‍රාණභූතයන්ට හිත අනුකම් පා පිණිස වහන්සේ කරන්නේ එකයි. ඉතින් මෙන්න මේ කාරණය සමස්තයක් සීයට සීයක්ම රහතන් වහන්සේට සිද්ධ වෙනවා විනා ශේක පුද්ගලයන්ට එනම් සම්මාධීට්්‍යයට පත්වුණු සෝවාන් සකදහගාමී අනාගාමී ශේක පුද්ගලයන්ට තියෙන්නේ පානාතිපාතා ආරති විරති පටිවිරති වේරමණය පමණයි. ඉතිං ඒ ඔස්සේ ඔබටත් ආරතිවිරති පටවිරති වේරමණී ශික්ෂාපදය රමේ ක්‍රමෙන් මංග තුලින් වර්ධනය කරගෙන කවදාහෝ දවසක මේ පානාාතිපාතා ආකුසලයෙන් සදහටමවි දෙන්නට පුළුවන්නන් අන්නේ දැනදි. ඔබ රාගක්කෝ නිබ්බානං දේශක්කයෝ නිබ්බානං, මෝහක්කයෝ නිබ්බානං කියන මෙරාගදේශමූහ නිර්මාණයවීම සදහටම තුරන් කරනවා. එනං ඒ කාරණය සිද්ධ කරගන්නට ඔබ සමට ශක්තිය දෛරිය ලැබේවා කියන පවම පරම පවිත්‍රචේතනවිං, නාතිපාතා අකුසැලේ විස්තර කිරීම මෙතැකින් නිමාවට ලක් කරනවා ඒනම් ඔබ සැමට තෙරුවන් සරණයි